සංවර්ධන සෑම රජයක්ම රාජ්‍ය ව්‍යවසාය කරනවා. එහෙම නැත්තේ නෑ. ලෝකේ හැම රටේම දියුණුනේ හැම රටේම දකුණු කොරියාවේ, ඉන්දියාවේ, චීනයේ, වියට්නාමේ හැම රටේම රාජ්‍ය ව්‍යවසායකට කාර්යක්ෂම කරනවා. ඔව්. ඒතර කාර්යක්ෂම කරගන්න බැරි වුණේ අපිට සේවකයෝ නිසාද පරිපාලකයෝ නිසාද? රාජ්‍ය ව්‍යවසායක ප්‍රශ්න තියෙන්නේ යම් යම් රජයන්ටදී. සිදුවන දේශපාලන මැදිහත්වීම් තියෙනවා. එතකොට වෘත්තීය සමිතිවල එන බලපෑම් තියෙනවා. නෑ ඒක තමයි. නෑ වෙන රටවල් වල උදාහරණ ගත්තා. දැන් මම උදාහරණයක් වශයෙන් කිව්වා අපි ශ්‍රී ලංකන් එයාලයින් එක. ඔව්. අපි බාර දුන්නාම ඒක ලාභය. හරි. ඒ වගේම තමයි දැන් බලන ටෙලිකොම් ආයතනය. ඉස්සර දුරකථනයක් ගන්න කොච්චර අමාරුවක් නිද්ද? ඔව් ඒක හරි. අද අපිට දුරකථනය පහසුවෙන් ගන්න පුළුවන්. ඒතකොට දැන් ඉතිරි කොටස් ටික විකුණන්න තියෙනවා. ඉතිරි කොටස් ටික විකුණන්නේ ඇයිද? මේක ප්‍රතිව්‍යවහගත කිරීමක් කරන්නේ. මේ පාඩුව අවම කරගන්න සහ මේක ලාභ ලැබෙන ආයතනයක් බවට පත් කරගන්න. දැන් SLT එක ලාභ ලැබෙනවානේ. ජනතාවගේ බදුම ඒකේ කාර්යක්ෂම පාලනයක් ඇති කරගන්න අවශ්‍යයි. ඒතකොට ජනතාවගේ පාලනය තුලින් ජනතාවට මේ ගහන ටැක්ස් ටික අපි නවත්ත ගන්න අවශ්‍යයි. ඒක තමයි මම අහන්නේ. ලංකාව ආණ්ඩුව යටතේ තිබ්බ රාජ්‍ය ව්‍යවසායක පාඩු වෙන්නයි වේගෙන් දිනුනේ හැම රටේම රාජ්‍ය ව්‍යවසායක සාර්ථක වෙන්න හේතුව. නෑ ඔබතුමා හොඳට බලන්න බොහෝ රටවල් වල බොහෝ සේවාවන් පෞද්ගලිකරණය කළා තියෙනවා. නෑ ඔවුන් කරන්නේ මේවා නියාමනය කරනවා. නෑ නෑ නෑ. ජාතික ජනබල වේගයේ චතුරංග අබේසිංහ ඔබ එක තැනකදී කිව්වා මේ රාජ්‍ය ව්‍යවසායක පිළිබඳව ඇයි අපේ රටේ පාඩු වෙන්නත් වෙන රටවල් කොහොමද ලාභ ලබා ගන්නේ? ඔබ කිරිමත් කරොත් මම හිතන ඔබ මතකයි. ඔව් ඉතමත් හොඳ මාතෘකාවක්. මොකක්ද මේ ආර්ථික සංවර්ධන න්‍යාය කියලා ජනතාව දැනගන්න ඕනේ. ලෝකේ දියුණු වෙලා තියෙන රටවල් 67ක්. ඒ කියන්නේ ඩෙවලොප්ඩ් ඉකොනොමීස් කියන්නේ ඒක බුද්ධල දාලා ජාතික නිෂ්පාදිතයේ ඩොලර් 15,000 වැඩි. ඒකෙන් බහුතරයක් රටවල් මේ වෙනත් රටවල් අත්පත් කරන් හිටපොයි. ඊට පස්සේ ලෝකේ දියුණු වෙන්නේ 1950න් පස්සේ ජපානයේ, චීනයේ, ඉන්දියාව, මලේසියාව වර මං කියපු රටවල් 7-8ක් තමයි දියුණුනේ. ඒගොල්ලෝ පාවිච්චි කරපු මෙතඩොලොජි එක තමයි රාජ්‍ය මැදිහත් වෙලා නිෂ්පාදන සාධක අඩු මිලට දෙනවා. එතකොට පෞද්ගලික ව්‍යවසාය දියුණු වෙලා පෞද්ගලික විජු විදේශ ආයෝජන ඇවිල්ලා ඒ රටවල් දියුණු වුණා. එතකොට රාජ්‍ය මොනවද ලබා දීපු රාජ්‍ය ව්‍යවසායකත්ව හරහා ලබා දීපු අඩු මුදලට ලබා දෙ. බලශක්තිය ලබා දුන්නු. විදුලිය ලබා දුන්නු. සංනිවේදනය ලබා දුන්නු. ප්‍රවාහණය ලබා දුන්නු. ওই හතර තමයි. එතකොට අද ගත්තොත් එහෙම ওই රටවල් කියන හැම එකේමත් ওই ටික ඔක්කොම තියෙන රාජ්‍ය ව්‍යවසාය යටතේ. හරිද? ඒ වගේම තමයි යුරෝපෙ ගත්තත් බලශක්තිය විශේෂයෙන් බලශක්තිය තියෙන රාජ්‍ය. එතකොට දැන් මේ අර කරගන්න බැරුව අර පයබරවට පිටකර බෙහෙත් පඳිනවා වගේ අපිට දූෂිත පාලකයෝ මෙච්චර කාලයක් අර ආයතන පුරවලා 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 ඒ වගේ කොමිස් ගහලා 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 ඒවා පාඩු කරලා දැන් අපිට කියනවා පාඩු හිඳ විකුණන්න ඕනේ. හරිද? එතකොට මම මේ ආවේ ආර්ථික සංවර්ධන න්‍යායට. දැන් මෙතුමාල සංවර්ධනය කියලා මුදල් වෙන් කරා කිව්වනේ අපිට කියන්න ඉතිරි අවුරුදු පහේ මොන කර්මාන්ත පහද ලංකාවේ අපනයන වැඩි කරගන්නේ මොන ආනයන ආදේශ කර්මාන්තයද ඕගොල්ලෝ කරන්න හිතාගෙන ඉන්නේ ප්‍රාදේශීය වශයෙන් ඒවා කොහොමද ව්‍යාප්ත වෙලා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කීයක් ගොඩනගන්න බලාපොරොත්තුවක් තියෙනවද ජාතික සංවර්ධන බැංකුවක් හදන්න අදහසක්වත් තියෙනවද මොකද ලෝකේ අර මම කියපු සංවර්ධන ක්‍රියාවලියේදී අර ටිකට අමතරව low cost of capital ප්‍රාග්ධනයේ අඩු මුදලට දෙන්න සංවර්ධන බැංකු පාවිච්චි කරා. දැන් තියෙනවා පෞද්ගලීකරණය කරපු ලංකාවේ බැංකු මූල්‍ය ආයතන 7ක්. මේ මම කියන්න නම් ටික. සීමා සහිත ජාතික සංවර්ධන බැංකු 93 පෞද්ගලීකරණය කරා. ඇක්ලන් රක්ෂණ සංස්ථාව, People's Merchant Bank 93, ප්‍රාග්ධන සංවර්ධන ආයෝජන සමාගම, ජාතික රක්ෂණ සංස්ථාව, ලංකා රක්ෂණ සංස්ථාව, NDB බැංකුව, සීමා සහිත වාණිජ බැංකුව. මේ තියෙන ලංකාවේ තිබ්බ රාජ්‍ය බැංකු පද්ධතිය පෞද්ගලීකරණය කරලා ඒකෙන් කිසිම සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයකට අද සහනයක් වෙලා නැහැ. වාණිජ බැංකු වලින් ප්‍රාග්ධනය අරගෙන ව්‍යාපාර කරන්න බෑ. ඒක තමයි ලෝකේ න්‍යාය. ඉතින් එතකොට මෙතනින් එහාට ගිහිල්ලා මේ නිෂ්පාදන කර්මාන්ත ටික හදාගෙන ඒ දැන්ට තියෙන ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත, ඇඟලුම් කර්මාන්තය, IT කර්මාන්තය, කෘෂි අපනයන භෝග මේ කර්මාන්ත වලට අදාළ ශ්‍රමය කොහෙද හදලා තියෙන්නේ? ලංකාවේ අධ්‍යාපන පද්ධතියෙන් එනවාද ඒවට අවශ්‍ය කරන ශ්‍රමිකයෝ? නෑ. කිසිම සම්බන්ධතාවයක් නෑ අධ්‍යාපන ප්‍රතිපත්තියයි ජාතික නිෂ්පාදන ප්‍රතිපත්තිය ඇතුළු. අනිත් පැත්තෙන් අපේ රටේ මේ වෙනකොට අයිටම්ස් 100ක් කැටගරි 100ක් අපනයන සිද්ධ වෙනවා. කර්මාන්ත 4300ක් මේ වෙනකොට මහන්සියලා වැඩ කරනවා. එතකොට ඒ කර්මාන්තවල අපනයන ලෝකෙ හැම දිශාවකටම ගිහිල්ලා තිබ්බට කිසිම තානාපති කාර්යාලයකින් ඒ අවශ්‍ය කරන අපනයන ප්‍රවර්ධනය සිද්ධ වෙලා නැහැ. ඒ කර්මාන්ත තනි තනියෙන් තමයි මේගොල්ලන්ගේ සංවර්ධනය කියන සම්පූර්ණ මිත්‍යාවක්. මේගොල්ලන්ගේ සංවර්ධනය කියලා කියන්නේ කූට ව්‍යාපාරිකයෝ කීප දෙනෙක්ට මේ සමස්ත ධනය ඒකරාශී කරලා දෙන වැඩක්. විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමේ කරන්නේ
තමන් කැමති කීප දෙනෙක්ට මේ ටික බෙදලා දෙන්න එහෙම නැත්නම් විදේශ ආයෝජන කීපයකට මේ කුණු කොල්ලයට ජාතික සම්පත් ටික විකුණලා දාන එක තමයි සිද්ධ වෙන්නේ. අනිති පෞද්ගලීකරණය ජාතික අපරාධ ටික කියනනම් තුල්හිරිය ටෙක්ස්ටයිල්, පූගොඩ ටෙක්ස්ටයිල්, සිලෝන් ඔක්සිජන්, දංකොඩුව පෝසිලින්, සිලෝන් ලෙදර්, ශ්‍රී ලංකා ටයිල් ඩිස්ටිලරිස් කම්පැනි, නයිලෝන්, මත්ඒගම පේකම්මල තෙල් මේද සංස්ථාව, ලංකා ලෝහ සංස්ථාව මේ වගේ 41ක් කර්මාන්ත ලංකාවේ විකුණලා තියෙනවා. තේ කර්මාන්තයට අදාළ තේ වතු 21ක් විකුණලා තියෙනවා. ඒ ලෝකේ පෞද්ගලීකරණේ වුණා. පෞද්ගලීකරණේ උනේ ඒ කර්මාන්තය තවත් දියුණු කරන්න. ඒ කර්මාන්තේ ලෝකේ වෙන තැනකට අරන් යන්න. අපේ රටේ විකුණපු ඔක්කොම ටික යාළුවෝ බෙදාගත්තා. බෙදාගෙන ඉවරලේ ටික කපා. තේ කර්මාන්තය ගත්තොත් එහෙම තේ ගහේ අවුරුදු 25ම තේ දැල්ල අගට යනකල් කඩාගත්තා. රීප්ලාන්ටේෂන් කරේ නැහැ. මොකද ඒවට කියන්නේ? ඒවත් පෞද්ගලීකරණේ තමයි. ඒතර පෞද්ගලීකරණය කර පමණින් රටක් දියුණු වෙන්නේ නැහැ. ඔය ඔබතුමා කතා කරන දෙයි මේ ප්‍රතිව්‍යගත කිරීම ගැන කතා කරන දෙයි අතර වෙනසක් තියෙනවා. මම මේක පුතන කට්ටිය රනිල්මයි කරේ. එක්සත් ජාතික පක්ෂෙමයි මේවා කරේ. ශ්‍රී ලංකා එයාලයින්ස්. හරි හරි දැන් ශ්‍රී ලංකා එයාලයින්ස් ඔබතුමාට එක උදාහරණයක් ගන්න තියෙනවා. නෑ ලංකාවේ පෞද්ගලීකරණය කළ දියුණු වෙච්ච කර්මාන්තයක් එකක් කියන විදිහට තමයි කරන්නේ. එකක් කියන්නේ මට. මේවත් ඒ විදිහට නෑ මට ලංකාවේ දියුණු කරපු එයාලයින්ස් එක දියුණු වෙලා තිබෙන්නේ මේ ශ්‍රී ලංකා එයාලයින්ස් විතරනේ දැන් ඔබතුමා කියන්නේ උදාහරණයක් කියන්න පුළුවන් මංගව දැන් මිස්තර නෑ මට එක කර්මාන්තයක් කියන්නේ මේ කර්මාන්තයේද විදුලි කර්මාන්තයේද ටයර් කර්මාන්තයේද මොන කර්මාන්තයේද මේ රටේ කර්මාන්ත දියුණු කරන්න පුළුවන් කර්මාන්ත දියුණු කරන්න තමයි යටිතල පාසල් දෙන්න රාජ්‍ය මැදිහත් වෙන්න අවශ්‍යයි මම දන්නවා රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙල තියෙන සියලුම නිෂ්පාදකයන් මේකේ නවත්තලා වහල් කමට අපේ රට සේවා ආර්ථිකයක් බවට පත් කරනවා කියලා කියන ආර්ථික ඔස්තරලා නින්නේ මට කියන්නකෝ මොන නිෂ්පාදන කර්මාන්තේ කොහොමද දියුණු කරන්නේ කියලා